මේ නාවක හමුදාව ලංකාවේ ආරක්ෂාවට පමණක් නෙමෙයි ඉන්දියන් සාගරයේ ආරක්ෂාවටත් කැප වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණය සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය අද පැවැතුණේ ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේදී. කඳවුරට පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාවික හමුදා උත්තමාචාර සහිතව පිළිගැනුණා. අපිට මේ නාවක හමුදාව ලංකාවේ ආරක්ෂාවට පමණක් නෙමෙයි ඉන්දියන් සාගරයේ ආරක්ෂාවටත් කැප වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව එදා ඉඳන් අපි හැම වෙලේම ඉන්දියන් සාගරය තුල නැව් ගමනා ගමනය සිදුවේ යුතුයි, ඒකට අවහිර නොවිතිය යුතුයි කියලා අපි ප්‍රකාශ කළා තියෙනවා. ඒ නිසා එක්සත් ජාතීන්ගේ ගිවිසුමටත් අපි එකඟ වෙලා තියෙනවා. අපේ ප්‍රදේශවල අපේ සාගරය තුල අපේ ආර්ථික වැඩසටහන් වලට විශේෂයෙන්ම හානි වෙන්න ඉඩ දෙන්න බෑ. අද මේ වැඩසටහන තියෙන්නේ ඓතිහාසික නගරයක. ලංකා විතරක් නෙමෙයි ලෝකේ. මේ ප්‍රධානම වරායක් හැටියට තමයි ත්‍රිකුණාමලය සැලකන්නේ. ලංකාවට අයිති වරායක්. ඒකත් අපි ආරක්ෂා කරන්න තියෙනවා. අපි පැති ගන්න නැතුව වැඩ කටයුතු කරන්න තියෙනවා. නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණය සහ අනිකුත් යුද නෞකා මගින් මහසයුරේ සිදු කළ විචිත්‍රවත් සංදර්ශනයකින්ද මේ අවස්ථාව වර්ණවත් වුණා. Born during the Vietnam War. Ceremonial mark of respect of word to people. ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ත්‍රිකුණාමලයේ චීනවරාය ගුවන් හමුදා විද්‍යායතනයේ පැවති ගුවන් හමුදා නිලධාරීන් විසිර යෑමේ උත්සවයටද සහභාගී වුණා. මෙහිදී නිලධාරීන් 58 දෙනෙකු අධිකාරියට පත් කෙරුණා. පළමුවෙන්ම ඔබ ව්‍යවස්ථාව ආරක්ෂාන්ට කැපී සිටිනවා. ඒක කිසි විටක අමතක කරන්න එපා. මේ ජනරජයේ ස්ථාවරභාවයේ ආරක්ෂාව තිබෙන්නේ ඔබ ඔබේ ඒ යුතුකම් ඉෂ්ට කරනකොට. ඒ නිසා ඒක පළවෙනි කාර්ය හැටියට සැලකන්න. නිලධාරියෙක් හැටියට ඔබේ හැම වගකීමක්ම ඉෂ්ට කරන්න. නායකත්වය දෙන්න. පසුබට වෙන්න එපා. පැත්තකට වෙන්න එපා. ප්‍රශ්නයක් ඇති වුණාම අයින් වෙන්න එපා. තමන්ට වගකීමක් තියෙනවා නම් ජනරජය වෙනුවෙන් ඔබට තියෙනවා මේ රජය අභ්‍යන්තර හා විදේශ සතුරන්ගෙන් ආරක්ෂා කරන්න. ඒ නිසා හැම අවස්ථාවෙම රටේ නීති ආරක්ෂා කරන්න, ව්‍යවස්ථාව අනුව වැඩ කටයුතු කරන්න, ඒ වගේම රටේ ස්ථාවරභාවය ඇති කරන්න. ඒ ක්‍රමවේදයෙන් තමයි රටක් දියුණු වෙන්න පුළුවන්. ගුවන් හමුදා විසිර යාමේ පෙළපාලියක් මෙලෙස රාත්‍රී කාලයේ පැවැතුනේ ඉතිහාසයේ පළමු වරටයි. තූර්ය වාදන සංදර්ශන, පැරෂුට් සංදර්ශන සහ සංස්කෘතිකාංග ඇතුළු විශේෂාංග රැසකින් උත්සවය වර්ණවත් වුණා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.